आयबोवन सुबह मध्यानक ओबस्वादी रूपाहनी मध्यान प्रधान प्रवृत्ति प्रकाशे समगे मुलिन मवधाने प्रधान प्रवृत्ति सिरस तलवेता कोरोना पकुर अडुबुनात अवधान में वेनसक नहें साउकेन कियाई मितिक लेबुनु वेडिम फाइसे तोगे अद बांदरम हटुनायकट उपरिम सिल्लर मिलट नमकल गेसट्टुव अवलांगुई नव गेसट्टुवाक एलियटे अवलांगु रेदुरु बलपत्रबल वलांगु कालसीमाव वसरकिन दीर्ग करन्नात गेसट्टुवाक यहा पालने दी देश पालनात्नियनुत ඇතම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා නීතිඥ ප්‍රතිභා කියයි අවිත් එක්ක උතුරේ තරුණයන් 5 දෙනෙක් අත්තනගල්ල ගොවිපලකදී පොලිස් දැලේ දත්ත මකපු එක ගැන ප්‍රකාශයක් දෙන්න සජිත් පිලේ මන්ත්‍රී මනුෂ CID-යට ඉක්වදෝරේ බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 100ක් පණි කොරෝනා ආසාදිතයින් මෙන්ම මරණ වාර්තා වීමේ අඩුවක් පෙන්눔 කළද අවදානම තවදුරටත් ඒ අයුරින්ම පවතින බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා ඊයේ දිනේ කොරෝනා ආසාදිතයින් 941 දෙනෙකු වාර්තා වූ අතර කොරෝනා මරණ 61ක්ද තහවුරු කර තිබුණා දින මෙරටින් හඳුනාගත් නව කොරෝනා සාදිතින් 941 දෙනාද සමගින් මෙදක්වා මෙරටින් හමු වූ කොරෝනා සාදිතින් සංඛ්‍යාව 516465ක් ඒ අතරින් 46761 දෙනෙකු රෝහල්වල හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබමින් සිටිනවා මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා සාදිතින් සංඛ්‍යාව 456857ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වඩයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 61ක්ද සමගින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12847ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ තුල මෙරටදී PCR පරීක්ෂණ 7368ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3823ක් සිදු කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රට විවෘත කිරීම සිදුවුවත් ජනතා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සියලු දෙනා දැඩි වගකීමෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා. රෝගීන් 5000 ගානකට තිබුණු තත්වය මේ වන විට රෝගීන් 1000ට අඩුවෙන් වාර්තා වෙන ප්‍රමාණයට අපි පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ තත්වය තුළ අපිට වැදගත් වෙන්නේ මින් ඉදිරියට රට විවෘත කිරීම හරහා රෝගීන් අඩුවීමේ ප්‍රවණතාවයේ දිගටම පවත්වාගෙන යන්න හැකියවීමයි අවශ්‍ය වන්නේ මේකට විකල්පයක් නෙවෙයි මේක වහලා තබාගෙන ප්‍රශ්න විසඳීමත් මං හිතන්නේ අපිට ප්‍රායෝගික වෙන්නේ නැහැ පළාත් අතර සංචරණය කියන එක වචනේ නෙවෙයි වැදගත් වන්නේ දුර ප්‍රදේශවලට බහුල වශයෙන් ජනතාව සංචරණය වීම මේ රෝගයේ පැතිරීමට හේතුවක් අපිට කළ හැකි දේ තමා පළාත් අතර කියන වචනේ කෙසේ වෙතත් දුර බැහැර සංචරණය අවම කිරීම ඒ කියන්නේ තමන් ඉන්න ප්‍රදේශයෙන් බැහැරව යන්න එපා අත්‍යවශ්‍යම හේතුවකට හැරෙනකොට අද තියෙන තත්ත්වයක් අනුව අපේ නව සාමාන්‍ය වේ යුත්තේ අනවශ්‍ය සංචරණයෙන් වැළකී සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් මේ අපේ එදිනෙදා සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමයි මෙරටට එකවරකදී ලැබුණු ෆයිසර්නත් මාත්‍රා වැඩිම තොගය අද කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනීම සිදු වුණා. එසේ රැගෙන එන්නත් ප්‍රමාණය මිලියන 4ක්. ක්වැක්ස් පහසුකම යටතේ ලැබුණු මෙමෙන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණ වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. සයිනෝෆාම්, කොවිෂීල්ඩ්, ස්පුනික් වී, ෆයිසර් සහ මොඩර්නා යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව 1,45,2913ක්. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,17,30,305ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව වසරකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. හෙට සිට නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළද පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග දිවිනටම පැන වූ නිරෝධායන ඇදිරි නීතිය දින 42කට පසුව හෙට අලුයම 4න් අවසන් වෙනවා. ඒත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව රටේ කටයුතු යථාතත්වයට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව බොහෝ ව්‍යාපාරිකයන් හෙට දිනේ සිය ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටින ආකාරය දෙකකට හැකි වුණා.
निरोधायन अंदर इवत् पशुवत् सौख्य मार्गोपदेश निशिपरधि क्रियात्मक नियमित තව දුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරත් පළාත් අතර සංචරණ සීමාවන් තව දුරටත් පවත්වාගෙන යාමට අනිවාර්යම කටයුතු කරන්න සිද්ධ වෙනවා ඊට අමතරව අනිකුත් නිර්ණායනයන් අද දිනේදී විශේෂම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ඇති විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ කැපකිරීම පසුගිය මාසෙක හමාරක් වැනි කාලයක් තුළ ඉතාමත් අපහසු තත්ත්වයන් වලට මුහුණ පාන්න සිදු වුණා මේ නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ජීවන රටාව සහ ජීවත්වීමට පවා නමුත් ඔවුන් මේ කැපකිරීම කරුණ ලැබුවේ පොදු අනෙකුත් ජනතාව රැක ගැනීමට අධ්‍යක්ීම් බහුල කණ්ඩායමක් හැටියට රටේ ජනතාව තේරුම් ගත යුතුව තිබෙන්නේ මොන ආකාරයේ නීති රීති නැත්තම් උපදේශ මාලා නිකුත් කරත් අවසාන වශයෙන් අපගේ බුද්ධිමත් ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව තමයි මෙම කොවිඩ් පාලනය වෙනවද නැත්තම් කොවිඩ් ව්‍යාප්ත වෙනවද කියන එක තිබෙන්නේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාස පළමු වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුල කල් ඉක්ුත් වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල එම කාලය වසරකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කෙරුණා එම ගැසට් පත්‍රයට අනුව පසුගිය අප්‍රේල් පළමු වනදා සිට අද දක්වා කාල සීමාව තුල කල් ඉක්ුත් වන රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව එම කල් ඉක්ුත් වීමේ දිනයේ සිට මාස 12ක කාලයකට දීර්ඝ කර තිබෙනවා එමෙන්න ඔක්තෝබර් පළමු වනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා කාලය තුල කල් ඉක්ුත් වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වළංගු කාල සීමාව කල් ඉක්ුත් වීමේ දිනයේ සිට මාස 6කින් දීර්ඝ කළ බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළ නව ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබෙනවා පාරිභෝගික අධිකාරිය මගින් 2020 නොවැම්බර් 4 වනදා සහ 2021 සැප්තැම්බර් 2 දින නිකුත් කරන ලද සහල් සඳහා වන උපරිම සිල්ලර මිල සඳහන් ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළ නව ගැසට් පත්‍රයයි මෙසේ නිකුත් කර තිබෙන්නේ මේ අතර සහල් සඳහා පාලන මිල ඉවත් කිරීමට රජයකත් පියවරත් සමග වෙළඳපොළ වෙත හිඟයකින් තොරව සහල් තුග ලැබෙමින් පවතිනවා එසේ වුද සහල් මිල සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම මෙලෙස අදහස් පළ වුණා අපේ රටේ කෝටි 2කට අධික ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ඒ වගේම අපේ 18 ලක්ෂයක් වන ගොවි පවුල් ලේකකවල ප්‍රධාන ජීවන උපාය මාර්ගය කුසකර්මාන්තය. මේ ආණ්ඩුව අඩුම තරමේ මෙවැනි වැදගත් ශාස්ත්‍රයක් පිළිබඳවවත් නිශ්චිත තීන්දුව ගන්න දැක්මක් සහිතව වැඩ කරන්න අසමත් වී තිබෙන බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. අනේ බොහෝ භාණ්ඩවලට වුන් කියනවා ලෝක වෙළඳ පොලේ මිලේ යලා. ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෝල් හිමියන් වෙනුවෙන් සල්ලි වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි පහුගිය කාලේ දිගින් දිගටම දැක්කා ඔවුන්ගේ ක්‍රියාකලාපයන්. ඔවුන් රසායනික පොහොර වෙනුවෙන් කොයි තරම්නම් කෑ ගැහුවද? පාරිභෝගික ජනතාවවත් ගොවියන්වත් නෙවෙයි මොවුන් මේ නියෝජනය කරන්නේ. මොවුන් නියෝජනය කරන්නේ මෝල් හිමියන්. ඔවුන් කරන්නේ වෙනත් න්‍යායපත්‍රයක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ දේශපාලනික කාරණාවක් විතරමයි. ආහාර ද්‍රව්‍ය හිඟයක් තියෙන එක අනිත් එක මිල ඉහළ යන එක. ඉතින් මේ දෙකම ආණ්ඩුවක් විදිහට පාලනය කරන්න අපි විශාල මැදිහත්වීම් රාශියක් අවස්ථා කීපයකම යෙදුවා. නමුත් අවාසනාවක් නැවතත් ඒ පාලන මිල ඉවත් කරලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. සහල් මාපියාවක් එක් පැත්තකින් ක්‍රියාත්මක වෙලා සහල් සහ වී අංගන තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒක වළක්ව ගන්න අවශ්‍ය නිසා සහල් හැංගීම තුල නැවත හිඟයක් ඇවිල්ලා ඒක නැවත ශාල පීඩාවක් ජනතාවට පත් වෙන නිසා ඒක වළක්වා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්නකොට මේ රටේ ජනතාවට පත් වෙන අවශ්‍ය සහගත තත්ත්වය ගැන හිතලා තමයි අද වෙනකොට මේ පාලන මිල අතහැරලා තියෙන්නේ. ව්‍යාපාරිකව බලන්නේ ජනතාව අමාරු වෙටිච්ච වෙලාවේ කොහොම හරි වැඩි ලාභ ප්‍රමාණ තව තවත් අරගෙන ආණ්ඩුවත් තිර කරලා නැවත සහල් මිල වැඩි වෙන තැනට යන්න. වීමාපියාව සහල් මාපියාව කැටි කරලා හොවියත් බත් කන ජනතාවත් අපහසුතාවට පත් කරන්න එපා කියන කාරණාව අපි විශේෂයෙන්ම මතක් කරනවා. මේ වෙළඳපොළ විවෘත වුණොත් වෙළඳපොළේ ඉන්න සියලු පාර්ශ්ව එකඟතාවයකට ආවොත් පමණයි අපිට පුළුවන් මේ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ඉලක්කයට ළඟා වෙන්න. ඒ නිසා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ එකඟතාවයකට එනවා නම් ගොවියට මෙන්න මේ ආකාරයේ මිලක් අපි ලබා දෙනවා. පාරිභෝගිකයාට මෙන්න මේ ස්ථාවර මිලකට හාල් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ මිල පිළිබඳව අපි වග කියනවා කියන එක මං හිතනවා ඒ වෙලාවේ ඒ අය පෙන්නේ තමන්ගේ සමාජ වගකීම පිළිබඳව. මේ කොවිඩ් අර්බුදයෙන් අපි එළියට ආපුවාම මේ හැම දෙයකටම විසඳුම් ලැබෙනවා. ඔය මිලවල් වැඩි කරන අයට අපි මිලවල් අඩු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා මේක අපි බැලුවේ මේ රටේ ජනතාවට කොහොම හරි මේ අර්බුදකාරී වෙලාවේදී එහෙම නැත්නම් සාධාරණ මිලකට බාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ හැම දෙයක්ම తాවකාලික අර්බුද ඊළඟට අපි කියනවා ගණන් උත්සවයට අපි පෙන්නවා ඉදිරියේදී ගණන් බස්සන හැටි
සමහර දේශපාලන පක්ෂත් යහපාලන රජයේ සමයේ සිටි ඇතැම් නිලධාරීනුත් ඩයස්පෝරාව සමග එකතු වී මානව හිමිකම් කොමිසම හමුවේ රට ගැන වැරදි ප්‍රතිරූප මවාපාමින් සිටින බව මහාචාර්ය ප්‍රතිපහ මහනාම හේවා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 69 ලක්ෂයක් ජනබලයක් දුන්නා ජනාධිපතිතුමා පත් කරන්න. 3න් 2ක බලයකුත් තියෙනවා ආණ්ඩුවට. මේ සියලු කරුණු කාරණා තියාගෙන මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන චෝදනාත් එල්ල වෙනවා. ආණ්ඩුවක් හැටියට නීතිය රකිමින් මානව හිමිකම් රකිමින් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? මානව හිමිකම් කවුන්සිලයේ කියන එක ඔබ කවදාකවත් හිතන්න එපා ලංකාව සුපිරි දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරත් 100ට 100ක් මානව හිමිකම් ආරක්ෂා කරත් මේ රටවල් පිටිපස්සේ ඉන්න එල්ටීටී හිතවාදී ඩයස්පෝරාව ඒගොල්ලෝ උතුරේ නිජ බිම දිනා ගන්නකම් මේක නවත්තන්නෙම නැහැ. මට තියෙන අත්දැකීම ඒකයි. ඒ නිසා තමයි අපි මේ දේශීය යාන්ත්‍රණය අපිට හිතවත් රටවල් අරගෙන ඒ රටවල් වල සහය අරගෙන අපි කොහොම හරි ඡන්දයෙන් පරාජය කරන තැනකට යන්න ඕනේ. මිෂෙල් බැච්ලේ මැතිනියාගේ පිටිපස්සේ ඉන්නවා සුකා. එයා කියනවා 120,000ක් සාක්ෂි තියෙනවා. ඉතින් මේ කොහින්ද මේ 120,000 හොයාගත්තේ? කවදද මේ සාක්ෂි ගත්තේ? කාගෙන්ද ගත්තේ? මේව ඔක්කොම අර ඉන්නවා මේ CID කේ ඉඳලා පැනලා ගිය කෙනෙක් කවුද මේ ස්විට්සර්ලන්තේට? ඉතින් එයා ෆයිල් පිටින් අරන් යනකම් මන් දන්නේ 2015 ඉඳන් 2019 ඉඳන් මොනවද කරාද කියලා. මතකනේ අර ගානිෂ් කියලා ස්විට්සර්ලන්තෙන් එළියට ආව ගමන් රඟපාපු රඟපෑම කොහමද මානෙකම් කොමිසම ලංකාවේ ගිහිල්ලා ප්‍රකාශ කරේ කාන්තාරනේ අයිතිවාසික අන්තිමටම එම්බසිරෙම තීරණ මේක බොරු වැඩක් කියලා. ඉතින් මේ වගේ තත්වයක් තුල රජයක් හැටියට ජනාධිපතිතුමාගේ කතාව තුල එතුමා පෙන්වා දුන්නා ඒ යාන්ත්‍රණය කොහොමද ක්‍රියාත්මක කරන්නේ. සංහිඳතා ආයතනය එතනින් ගියාට පස්සේ අනෙක් තියෙන ආයතන සියලුම එකතු වෙලා මේ ගමන යා යුතුයි. මීට අමතරව මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් පිළිබඳව කාර්යසාධක බලකායක් උදලා ඒව ඔක්කොම අපි එකට කැටි කරලා ගන්න ඕනේ. ඔය කියන සමහර පක්ෂ ගිහිල්ලා මේ වෙනකොට සංවිධාන 21ක් තියෙනවා 21කින් 8ක් අන්තර්ජාතික අනිත් එක ලංකාව අය මේගොල්ල තමයි තනිකරම මෙතන නැති බිල්ලු මවාපාන්නේ. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහන අද විශේෂත්වයක් ගත්තා. ඒ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වූ සුවිශේෂී දරුවන් දෙදෙනෙකු ඒ සඳහා සහභාගී කරවීමයි. 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වූ මෙම විශිෂ්ටයින් දෙදෙනාම සැබෑ ලෙසම අති විශිෂ්ටයින් බව නම් කිව යුතුයමයි. රත්මලේ බඹරාණ සද්ධර්මරාජ මහාවිද්‍යාලයේ දෙවිමි රන්සලා දැරිය පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ලබා ගත්තා. ඇයිගේ ජයග්‍රහණය මේ තරම් වටින්නේ ඇයි කියලා ඇයව දකින ඔබට අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. තමන්ගේ දෛවයට අභියෝග කරපු දෙවිමි අපේ රටේ සමස්ත දරු පරම්පරාවටම තමන්ගේ ක්‍රියාවෙන්ම පුදුමාකාර ආදර්ශයක් ලබා දීලා තියෙනවා. අපේ වාසලේ ප්‍රාථමික අංශයෙන් පස්සේ ඉහළ පන්ති ඉහළ උඩුමහල තමයි පන්ති පවත්වන්නේ. ඒක නිසා අම්මට හැමදාම ඉවසේ විද්‍යාගාරයට ICT රූම් එකකට වගේ දෙන යන්න ඕන. ඒක ලොකු අභියෝගයක් වුණා. මගේ ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ දැලසලහ පෙරම එතුමාට පහළ පන්ති ගාමලයක් හදලා දුන්නා. එතුමාට මම මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. තමන්ට නැති දේ ගැන පසුතැවෙන්නේ නැතුව තියෙන දේ සැනසීලා ඕල්තරම් ආර්ථික අපහසුතා ශාරීරික අපහසුතා ඒ කිසිවකට සැලෙන්නේ නැතුව තමන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන් නම් ඒක ගොඩක් ලොකු දෙයක්. ඒ අතින් බලලා මං මට තියෙන දේ ගැන සතුටු වෙලා මගේ තැනට ආවා. මේ අතරේ තමන්ගේ දැස් නොපෙනුනත් ආත්ම විශ්වාසයේ ආලෝකයෙන් ලෝකයේ දකින බ්‍රයින් කින්ස්ටන් අපිට මුණ ගැහුණා. බ්‍රයින් ඉගෙන ගන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයේ. මේ ධෛර්යවන්ත දරුවටත් පුළුවන් වුණා ඕලෙවල් විභාගයෙන් ඒ නවයක් ගන්න. හැමෝටම කියන්න කැමති අපේ ජීවිතයේ නිර්මාතෘවරයා අපමයි. ඉතින් ඒ නිසා තමන්ගේ ඉලක්කයක් හදාගන්න ඒ ඉලක්කය වෙනුවෙන් ජීවිතේ කැපකරත් ඕනම ඉලක්කයක් ජයගන්න අනිවාර්යයෙන්ම හැකියි. මගේ දෘශ්‍යබාධිත සහෝදර සහෝදරියන්ටත් කියන්න ඕනේ බෑ කියලා හිතන්න එපා. මේ දරුවන් දෙදෙනාට ග්‍රීන්ටෙල් මොබයිල් ආයතනය මගින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ටැබ් පරිගණක දෙකක් පරිත්‍යාග කළා. ඩයලොග් ආසියාටා ආයතනයේද නොමිලේ ඩේටා පැකේජ් දෙකක් ප්‍රදානය කළ අතර නිස්ටමෝල්ට ආයතනයේද මොවුන් සඳහා ත්‍යාග පාර්සල් ලබා දුන්නා.
හිල්වුණු වහලෙන් අහස දිහා බලාගෙන තමන්ටත් හෙට දවසක් උදා වෙනකම් හීන දැකපු තන්තිරිමලේ මානෙල්වැව ප්‍රදේශයේ ලලිත් ජයවීරගේ පවුල පිළිබඳ ස්වාධීන ප්‍රවෘත්ති තුලින් අපි ඔබට කිව්වා. ඒ පුවත ප්‍රචාරය වීමත් එක්ක ඒ පවුලට උදව් උපකාර කරන්න බොහෝ පිරිසක් එකට එකතු වුණා. ලලිත්ගේ පවුල වෙනුවෙන් සුන්දර කැදැල්ලක් ඉදි වුණා. හෙට ලෝක ළමා දිනයේ දවසේ මේ නිවහන ඒ පවුල වෙත පරිත්‍යාග කිරීමට සියල්ල සූදානම්. දරුවන් 6 දෙනෙකු සමග කටුමැටි ගැසූ නිවසක කටුක ජීවිතයක් ගත කළ ලලිත් ජයවීර සහ වසන්ති කුමාරී යුවළ පිළිබඳ පුවත ස්වාධීන ප්‍රවෘත්ති තුලින් අප වාර්තා කළේ සංවේදී සිත් ඇති මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන බව අප හොඳාකාරවම දන්නා නිසායි. ඒ පුවත ප්‍රචාරය වීමත් සමග බොහෝ පිරිසක් මේ පවුල පිළිබඳව අපින් විමසුවා. ඒ පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර සහ මහවිලච්ඡය සෙනෙහස අධ්‍යාපනික පදනමේ මූලිකත්වයෙන් මේ දරුපහුලට හිතේ සැනසෙල්ලෙන් ජීවත් වන්නට හැකි සොඳුරු නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා. දින 90ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නිවසක් ඉදිකරන්නට තරම් ශක්තියක් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව එක්කලා. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ ඇතුළු බොහෝ දේත් ලබා දෙන්න හැකියාව උදා වුණා. හිල්වුණු ටකරන් වහලෙන් අහස දිහා බලාගෙන හෙට දවසක් වෙනුවෙන් සිහින දුටු මේ අසරණ දරුපවුල වෙනුවෙන් ඉදිවුණු නිවස හෙට ලෝක ළමා දිනයේ දවසේ ඔවුන්ට පරිත්‍යාග කරන්නයි අපේ බලාපොරොත්තුව. හෙට තමයි ඒ දරුවෝ 6 දෙනාගේ හිත්වල මල් පූදින දවස. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්තිහා කාලීන සිදුවීම් සුධර්මන් රදලියගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත ඉෂ්ට කරන්න මෙවැනි විටත් සියල්ල සූදානම්. ඉදිරියටත් මෙවැනි අසරණ ජීවිතවලට පිටක් වන්නට ස්වාධීන ප්‍රවෘත්තිංශය සූදානමින් ඉන්නවා. අවේ කිහිපයක් සමග අත්තනගල්ල ප්‍රදේශයේ ගොවිපලක සිටි උතුරේ තරුණයන් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. නිට්ටඹුව අත්තනගල්ල නිව් අන්තෝනිස් ගොවිපලේ කම්කරුවන් ලෙස පෙනී සිටි මෙම තරුණීන් වවුනියාව සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔවුන් සතුව තිබූ විශාල ප්‍රමාණයේ කඩු දෙකක් කුඩා ප්‍රමාණයේ කඩු දෙකක් කිනිසි දෙකක් අත්අඩංගුවට ගත්තා. කොල්ල කැම් රසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සීතාවක කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ සමත් වුණා. අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල ප්‍රදේශවල නිවාස සහ වෙළඳ සැල් කිහිපයකින් රුපියල් ලක්ෂ 33ක් වටිනා රන් භාණ්ඩ සහ උපකරණ රසක් මෙසේ සොරකම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මොවුන් පනාවර ප්‍රදේශයේ නිවසක తాවකාලිකව පදිංචි වී සිට මෙම සොරකම් සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවුණා. සොරගත් භාණ්ඩ අතුරින් රන්පවුම් 12ක් ලැප්ටොප් පරිගණක ජංගම දුරකථන සහ අතුරු ලෝසු හමු වී ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී අත්බෝම්බ දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විමර්ශන කටයුත්තක් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමටගත් ක්‍රියාමාර්ගය පිළිබඳ පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. අපහසුතාවට පත් වූ පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කනගාටුව පළ කරන බවද පොලිස් මූලස්ථානයේ සඳහන් කර සිටිනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්තන කීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන්නා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායකර මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ. ඔහු සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා. එන්.එම්.ආර්.කේ දත්තමකල කියලා දැන් කෙනෙක් අත්අඩංගුවටත් අරන් තිනවා. හැබැයි එන්.එම්.ආර්.කේ දත්ත මැකීම පිළිබඳ හෙලිදරව් කරපු අපිට තමයි CID එකට කැඳවන්නේ. මේ රට වෙනුවෙන් ඕන උත්තරයක් දෙන්න අපි සූදානම්. රටේ තියෙන මේ සංවේදී දත්ත, ඒ වගේම රටේ ජාතික ආරක්ෂාවේ කොටසක් මේවා. මේවා ආරක්ෂා කරගෙන අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. අද CID එකට ගෙන්නන්නේ රටේ හොරකම් එලි කරන කට්ටිය. මම අහනවා විපක්ෂයට අපිට කතා කරන්න දේශපාලනය කරන්න අයිතියක් නැද්ද? අපි මේ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මන්ත්‍රීතුමා වෙනුවෙන් පෙනී සිටින අපේතුමත් එක්ක එකට හිට ගන්නවා, එකට බැඳී සිටිනවා කියන එක මම කියන්න කැමතියි. බොහොම පැහැදිලිනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරිතුමාලා මොකද්ද කියන්නේ? කෙලින්ම ඖෂධ මාෆියාවත් එක්ක බද්ධ වෙලා සිදුවුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකීම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංගී ඉංජිනේරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. දියුලපිටිය වැල්ලපිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම ඉංජිනේරුවරයා ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළේ. අධිකරණය හමුවේ හෙළි වූයේ සැකකරු ජූලි මාස 9 වෙනිදා අලියමු 3:47 සිට පැය 7ක කාලයක් සිය නිවසේ සිට මෙම දත්ත පද්ධතියට පිවිස ඇති බවයි. ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත පද්ධතියේ ලිපිගොනු ලක්ෂ 11ක් මෙසේ මැකී ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ලයිෆ්බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වෙන වෛරස් ඇතුළු විෂ පිෂවලට එරෙහිව සටන් කරනවා කියලා. Best ever sunlight within දැන් රුපියල් 15ක best ever ඉදිරියක්. නව double perfume look සමග දීක කල් පවතින සුවඳකට. සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. පස්සුරු 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එක්ක ආශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.